ස්වාමීන් වහන්සේ තුල අදත් ඔබට ආශිර්වාද මස උදෑසනක්. අද දින දවසේ සිතුවිල්ල ඔබ සමග බෙදා ගැනීමට පුංචි විනාඩි කිහිපයක් මට ලබා දෙන්න. අද දින තේමාව වන්නේ ඔබ යහපත් දේ තුල මුල් අදින්න. බයිබල් පදේ දෙක රාජාවලියේ 19 තිය යුදා වංශයෙන් ගැලවි ඉතිරි වෙ සිටින කොටස නැවත පහළට මුල් ලද ඉහලින් පළ දරනවා ඇත. යහපත තුල මුල් ලද ගැනීමට ආශාවන්නව කිතුනුවනි. දේව් සමිදානන් ගැන බලා සිටින්නට උන්වහන්සේව සොයන ආත්මයටත් දෙවිඳුන් යහපත් වෙනසේක. එබැවින් ඔබ යහපත්කම තුල සහ උන්වහන්සේ තුලම මුල් ලද ගන්නා වූ යහපත්කමින් පිරුණා වූ සුබ දවසක් වේවා කියා මම යේසුස් යන අද්විතීය නාමයෙන් සුබ පතමි. කිතුනුවනි, ගසක් කොඳින් මුල් ලද තිබේ නම් ඒ පළතාව ඉහළය. නමුත් ගැඹුරට මුල් හැද නැති නිසරු පසක වැඩුණු ගසක් කුඩා සුළං පහරකටද ඇද වැටේ. එබැවින් එවැනි මනුෂ්‍යයන්ගේ ජීවිත ගැන යෝබ් 18:16 දක්වන්නේ යටින් ඔහුගේ මුල් වියලී යයි, උඩින් ඔහුගේ අතු කපා දමනු ලබන්නේ කියාය. සැබෑ ලෙස ආත්මික මුල් ලැබීමට ආශාවන්නව කිතුනුවනි. ඔබ සිටින ස්ථානයේ ජීවත් වන වටපිටාව සහ ඔබගේ ස්වභාව කුමන ආකාර වේද? සමහර දේවදරුවන් පවා තම නිවසේ ජීවත් වන්නේ ජීවත් වීමට ස්ථානයක් වෙන නැති නිසායි. එසේම දේවස්ථානය තුල නමස්කාර කරන්නේද පුරුද්දට මෙන්ය. ඔවුන්ගේ ජීවිතවල සැබෑ ඉලක්කයක් වූ සැබෑ නමස්කාරයක් නොමැත. එමෙන්ම යේසුස් සමිඳුන් පිළිගැනීමේදී තිබුණා වූ චෝලිතකම හා උනන්දුව පාව ගොස්ය. ඇතැම් අයද වැරදි ඉගැන්වීම් වලට අසු වී ඇත. මෙවැනි ජීවිත මුල් ලැබගෙන තිබෙන්නේ සත්‍ය මත නොවන නිසා ඔවුන් නිකරුණේ තමාගේ ජීවිත නාස්ති කර ගනිති. එමෙන්ම ආත්මයන් වාසය නොමැති වීමෙන් ඔවුන්ගේ ජීවිතේ ඔවුන් සිතනවාට වඩා භයානක ප්‍රපාතයකට ඇද වැටුණු ඇතයි. නමුත් ඔබගේ සිත නොකලඹේවා. යේසුස් සමිඳුන් තුල ආත්මික මුල් ඇත්තා වූ කිතුනුවනි. ක්‍රිස්තුස් වහන්සේට ප්‍රේම කරන උන්වහන්සේගේ නාමයට යාඥා කරන ඔබ ස්වාමීන් වහන්සේ තුල මුල් ඇද ඇති නිසා භාග්‍යවන්තය. මන්දීත ප්‍රධාන දේව වචනේ යුදා වංශයෙන් ගැලවි ඉතිරිව සිටින කොටස නැවත පහළට මුල් ඇද ඉහළින් පළ දරනවා ඇත යනුවෙන් දක්වා ඇත්තේ ඔබ ගැන යයි සිතන්න. ඔබ වහම දෙනෙත් විවර කර ඔබ මුල් ඇද සිටින නිවස සභාව ඔබගේ ජීවිතය ගැන යේසුස් සමිඳුන් තුල කල්පනා කරන්න. ඔබ නුසුදුසු දෙයින් ඉවත් වී යහපත තුල මුල් ඇදින්න. අද දින ඔබ ලැබෙනා අභියෝගය, ඔබත් අද දින දෙවියන් වහන්සේ තුල මුල් ඇදින්න සූදානම්ද? එසේ නම් ඔබගේ ජීවිතය යේසුස් වහන්සේට බාර කරන්න. කෙතරම් බාධාවන් පීඩාවන් පැමිණියත් කිසිවිට නොසැලී උන්වහන්සේ තුල ශක්තිමත්ව සිටින්න. ඔබ උන්වහන්සේ තුල ශක්තිමත්ව නොසිටින්නේ නම් ඔබගේ ජීවිතය යක්ෂයාට විනාශ කළ හැක. එම නිසා සෑම උදෑසනකම යාඥා කර බයිබලයේ කියවා මෙනෙහි කිරීම කරන්නේ නම් දෙවිඳුන් තුල ස්ථීරව සිටීමෙන් ජීවිතය සඵලවත් කරගත හැක. මේ උදෑසන අපි යාඥා කරමු. මාගේ යේසුනි, මම මුල් ලද ඇත්තේ ආත්මික බලයක් නොදකින සභාවක නම් දේව වචනේ සත්‍යතාවයේ මත පදනන් වූ සභාවක නම් මාගේ ඇද වැටීම ඉක්මනින් සිදුවේ. එබැවින් පළමුව මාගේ ජීවිතයේ නිවැරදිව ගමන් කිරීමට අවශ්‍ය මඟ පෙන්වීම ලබා දුන මැනව. යේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්. අද දින දෙවිඳුන්ගේ පොරොන්දුව කොලොස්සි 2:6. එබැවින් නුඹලා ස්වාමී වූ ක්‍රිස්තුස් යේසුස් වහන්සේව පිළිගත් ලෙස උන්වහන්සේ තුළ මුල් ඇද ගොඩනගන ලදුව උන්වහන්සේ තුළ ඇසිරෙන්න. ඔබත් කැමති නම් දිනපතා මෙවැනි දවසේ සිතුවිල්ලකින් ඔබගේ දවස ආශිර්වාදමත් කරගන්න සහ ඔබගේ ජීවිතය ගොඩනගා ගැනීමට යාඥාවක් ලබා ගැනීමට අවශ්‍ය නම් තිරේ දිස්වන 071585 8787 යන දුරකථන අංකයට කෙටි පණිවිඩයක් දමන්න. අද දිනත් දෙවිඳුන්ගේ යහපත් කාරණා තුළ මුල් අදින්නා වූ සුපුරු සුබ දවසක් වේවා කියා ජීවනදී ඇදිල්ලේ දේවස්ථානයේ විසින් අප ඔබට ප්‍රාර්ථනා කරන්නෙමු.